ඉදිරියේ ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන්නේ නම් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව එම පක්ෂයේ චමින්ද විජේසිරි හා හේෂා විතාන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසනවා. ඔවුන් මේ බව සඳහන් කළේ ඉදිරියේදී පිහිටුවීමට නියමිත පෙරමුණ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්. මේ අතර 2020 ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකත්වයට සජිත් ප්‍රේමදාස මහතා ගෙනීමේ අරමුණින් අත්සන් 20 ලක්ෂයක් ලබා ගැනීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් අද කඩවතින් ආරම්භ කෙරුණා. ගජසවි සමවාදී පෙරමුණ මෙම වැඩසටහන කඩවත නගර මැදින් ආරම්භ කළා. මේ රට බලාපොරොත්තු වෙන්නේ මේ බංකොලොත් නායකයා අයින් එයා හිටියොත් ආයේ ජීවිතේ නෝ එක්සත් ජාතික පක්ෂයක් එන්නේ නැහැ. මහජන මතර ගරු කරන්නේ නැත්නම් එක්සත් ජාතික පක්ෂෙ මෙතන ඉවරයි. රණවික මහත්තයා දැන් හිටිය ඇති. මේ එක්සත් ජාතික පක්ෂ කියන්නේ ඕළු මල් වලින් පෙපිච්ච ලස්සන විලක්. ඔය විල ඇතුලේ ගෙම්බෝ ඉන්නවා. ඔය ගෙම්බෝ ටික තමයි එළවන්නේ. එයාගේ ඉන්න කේවට්ටිය ටිකක් උන්ව දාන්නලා තමයි මේ හැම දෙයක්ම විනාශ කරන්නේ. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාව ජනවරමින් ජනාධිපති කරන්න ලැබුණායින් පස්සේ අද වෙනතුරු ජනතා වරමින් ජනාධිපතිවරය බිහි කරගන්න එක්සත් ජාතික පක්ෂට ලැබිලා නැහැ. එහෙනම් අපි කියන්නේ සුජාත එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෙක් මෙවර ජනාධිපතිවරණයේදී ඉදිරිපත් විය යුතුයි. අපි සිරිකොත වට කරලා හරි සජිත් ප්‍රේමදාසව 2020 ජනාධිපති කරන සටන ආරම්භ කරනවා. එක්සත් ජාතික පක්ෂයේ කෑවේ රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක, සජිත් ප්‍රේමදාසට බයිනෝ අපි අහනවා. බැංගුව කාලේ එක්සත් ජාතික පක්ෂය විනාශ කළා රනිල් වික්‍රමසිංහ මහත්තයෝ, UMPට පොඩ්ඩක් හරි ආදරයක් තියෙනවනම් එක්සත් ජාතික පක්ෂය කුජීත කරන්න එපා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් ලබන පස්වෙනිදා පිහිටුවීමට යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සම්බන්ධයෙන් සහ පක්ෂය තුළ පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතින් මෙලෙස අදහස් පළ කළා. අන්න ඔය වගේ ප්‍රශ්නයක් අහන එක වැදගත්. UNP ඕනේ මිනිහෙකුට ඔය පුටුවට යන්න ඉඩ තියෙනවා. නමුත් මේ පාර එක තීරණයක් අරන් තියෙනවා. අපේක්ෂකයා UNP. දැක්කද මම නොකිය අනිත් මිනිස්සු කියවන දේ මම නෙවෙයි ඉල්ලුවේ. ආදියත් ඉල්ලනවා මෙහෙම කරන්න කියලා. මම මොනවා කරන්නද? එහෙම නම් කියවන්න පුළුවන් ඕන කෙනෙකුට. මම එහෙම මොකුත් ප්‍රකාශයක් කළා නෑනේ. දැන් මේ වෙනකොට UMP සංධානගත වීමක් ගැන කතා කරනෝනේ. ඒකෙදි දැන් ඔබතුමාගේ පක්ෂයත් ඔබත් ඇතුළුව සංධානගත වීමක් එනවනේ. ඔබතුමා උත්සාහයක් දැරුවා කියලා නිල නෝනාරංචියාව මේ මහලේකම් තනතුරු ලබා ගන්න ඒ සන්දානේ කිසිම දෙයක් එවෙන් දෙයක් සාකච්ඡා කරලා නැහැ. ඒ සඳහා වෙච්ච ව්‍යවස්ථාවක් සකස් කරලා තියෙනවා. ඒ ව්‍යවස්ථාවට අනුව නායක කමිටුව තමයි ලේකම්වරයා තීරණය කරන්නේ. හොඳ වැඩ කිරීමේ හැකියාවක් ජනතාවට ප්‍රබෝධයක් ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ සමග වෙලා ආවෝ. සන්දානයක් ඕනේ, වැඩපිළිවෙලක් ඕනේ, නායකත්ව මණ්ඩලයක් ඕනේ. නව නායකෙක්. නායකත්ව මණ්ඩලය. අද අපිට යම් කනගාටුවක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මේ පක්ෂයේ නායකත්වයේ දරන වෙලාවේ මේ පක්ෂයට යම් යම් පක්ෂවල සහයෝගය දෙන්න කියලා ත්‍රිවිල් පක්ෂවල ආපු උදවිය අද මේ පක්ෂ අයිතිකාරයෝ විදියට මේ පක්ෂේ නටවන්න උත්සාහ කරනවා. අද තියෙන කනගාටුවට කාරණාව කුත්‍යාධිකාරී මණ්ඩලයේ ඇතුලේ සිදුවෙන්නේ මොකක්ද කියන කාරණාව මොනම හේතුවටවත් අපි පාර්ලිමේන්තු කණ්ඩායම දන්නේ නැහැ. ඒතර පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඉන්න සමාජික විදියට අපි දන්නේ නැත්නම් අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු දන්නේ නැහැ මොකක්ද මේ ඇති වෙන්නේ යන සඳහන් කියලා. තනියෙන් තොරන් ගහගෙන මගුල් නටන කාට හරි මේ රටේ එක්සත් ජාතික පක්ෂය අවශ්‍ය විදියට දඟලවන්න නටවන්න ඕන විදියේ සඳහනයක් නෑ. ඒකට අපි කැමති නෑ. කිටුම්පත් වෙලා තිබෙන මේ පුළුල් සඳහනයට පැහැදිලිවම අපේ විරෝධතාවයක් තියෙන කුත්‍යාධිකාරී මණ්ඩලයේ තියෙන බලය මේ පුස්බයිසි කියලා යන තාත්තයි පුතාටයි අයිතිය දෙන්න බෑ. අපි දන්නවා සමහර දේශපාලන පක්ෂවල හිටිය කණ්ඩායම් අපිත් එක්ක එකතු වෙනා සඳහන ගාගෙන සමහර කණ්ඩායම් ඉන්නෝනි රටක් කියලා කන්නෝනි රටක් තැනට නිර්මාණය කරපු වැඩපිළිවෙල හදවුවයි කියන කාරණේ අපි දන්නවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය අපේ මිනිස්සු නටවන්න හදනවා නම් ඒ ඇමතිවරු අපි ඒගොල්ලන්ට කියනවා ටටා බායි කියලා දේශපාලනේ. පක්ෂීය ඇමතිතුමා අද ප්‍රකාශ කරනවා අපිට ඕනේ නායකෙක් නෙවෙයි නායකත්ව මණ්ඩලයක්. මේ වගේ දැඩි මතවල ඉන්න අයත් එක්ක ඔයගොල්ලන්ට පුළුවන් වේද මේ ගායනය කරන්න? ඒක පාර්ලිමේන්තු ඇමතිතුමාගේ පක්ෂයට කිව්වට කමන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඇයි කියන්නේ? අපි එක තීන්දුවක ඉන්නවා. ලේවලින් අස්සම් කළ දෙනවා මේ රටේ ජනතාවට. මෙවර ජනාධිපතිවරණයේදී වැරදිලා හරි එක්සත් ජාතික පාක්ෂිකයෙක් නොවන කෙනෙක් අපේක්ෂකයෙක් වුණොත් අපි අනුමත වුණේ නෑ නේ.
අපේ පක්ෂය තව අවුරුදු 25 කාණ්ඩු කරන්න පුළුවන් බලයක් නිර්මාණය වෙලා තිබෙන 2015 ජනවාරි 8 වෙනිදා. සමහර ඇමතිවරුන්ගේ ක්‍රියාකලාප නිසා මේ ආණ්ඩුව තිබිච්ච හයිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. මංකොල්ල කාලා මේ රටේ ජනතාවට එදා රාජපක්ෂ යුගයේ සිදුවෙච්ච සිදුවීම්ම දකින්න අවස්ථා කුඩා කරපු ඒ ඇමතිවරුම නැවත මේ පක්ෂයේ නටවන්න උත්සාහ කරනවා නම් ඉතින්නේ මේ පාක්ෂිකව ඔබ බලාගෙන ඉන්න එක නෑ. එක්සත් ජාතික පක්ෂය අනෙකුත් දේශපාලන පක්ෂ සමග එක්ව ගොඩනගෙන පොදු සංධානය පිළිබඳ කිවිසුම ලබන පස්වෙනිදා අත්සන් කිරීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ උපනායක අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අස්කිරිහා මල්ලතු මහනාහිමිරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්. එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් පක්ෂ සමග සායුධතා කිවිසුම අත්සන් කිරීම පස්වෙනිදා සිදුවෙනවා කියලා ප්‍රකාශ කළ තුන අත්‍තරම ඒක අත්සන් කරනවාද පස්වෙනිදා දරුවෝ මිතුන් අද හැන්දෑවේ සියලුම පක්ෂත් එකතු වෙලා ඒ ගැන අවසන් තීන්දුවක් ගන්නවා. අබීර් හැසින් මැතිතුමා කියලා තිබුණා තාම එදා කෘත්‍යාධිකාරී කර්මාලයේදී අනුමත කිරීමක් වුණේ නැහැ. එතුමණි කියලා තියෙන එතුමණි යන්නේ වැඩි හොඳයි නේද? ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ඒක අත්සන් කරනවා කියලා ප්‍රකාශ කරුවා මිතුන් අපි තීන්දුව කර තියෙන සියලු දෙනාම මේක කරනවා කියලා. ඔබතුමා ඒක ප්‍රකාශයක් කර තව මැතිතුමෙක් තව ප්‍රකාශයක් කර මේක පක්ෂයේ ඉදිරියට ජනතාවට කිසි ඉදිරිපත් කරනවා ජයග්‍රහණය කරන ස්වරූපයේ පුත්කලේ තව කල් තියෙනවා නිකුත් කළ නැහැ ජනාධිපතිවරණ තියෙනවා කියලා හරි හරි දෙන්නක් කොමුකෝ මේ අපින් විතරක් අහන්නේ සජිත් ප්‍රේමදාස මහතාර වල ජනතා විල නායකයෙක් ඉන්නවද ඔබතුමාගේ පක්ෂේ ඉන්නවා ඔබතුමාලත් හොඳයි. අපරත් හොඳයි. මොකක්ද ඒ හොඳ ඔබතුමා? ඒ විශේෂ ජයග්‍රහණය කරන්න පුළුවන්. ගෝඨාභය. ඒක තමයි ඔබතුමා අහනනේ මං කතා කරේ එක්සත් ජාතික පක්ෂවාදී.